ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනාම ඉතින් අපේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි චීනය ඉන්දියාව පවා විමසිල්ලෙන් කුතුහලයෙන් බලන් ඉන්න දෙයක් තමයි ලංකාවට මයික් පොම්පියෝ ආපු එක ඇත්තරමයි මයික් පොම්පියෝ ලංකාවට ආවේ MCC ගිවිසුම අත්සන් කරන්න කියලා කියනවද එහෙමත් නැත්නම් චීනයත් එක්ක තියෙන ගිවිසුම් සම්බන්ධතා නතර කරලා කියන්න කියනවද අපේ මිනිස්සු ගොඩක් බයෙන් ඉන්න කාරණාවක් තමයි මේ MCC ගිවිසුමට අත්සන් කරයිද කියන සැකය මම හිතන්නේ කවදාකවත් අපේ ජනාධිපතිතුමා ඒකට එකඟ වෙයි කියලා මොකද 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දුන්නේ MCC ගිවිසුම අහෝසි කරන්න ඕන නිසා MCC ගිවිසුමට අත්සන් කරන්න එපා කියන විශ්වාසයේ ඉතින් ඒක නිසා කොයිම වෙලාවකවත් ඒක ගැන කිසිදු සැකයක් බයක් තියාගන්න එපා මෙහෙමයි චීනය ඉන්දියාව ඇමරිකාව මේ රටවල් අපිත් එක ගිවිසුම් ගහගෙන අපිට ණය දෙන්නේ අපිට තියෙන ආදරය කරන මේ විශේෂ කරුණ තුනක් හින්දා ඒ තමයි අංක 1 ලොකේෂන් අංක 2ත් ලොකේෂන් අංක 3ත් ලොකේෂන් පිහිටීම වෙන ලෝකේ වෙන කිසිම රටක නැති පිහිටීමක් විශේෂ පිහිටීමක් අපේ රටේ තියෙනවා ඒක තමයි මේ රටවල් අපේ රටට පැණි හලන්න එන්න යන්න නිතර නිතර එන්න යන්න ප්‍රධානම හේතුව යුද අභ්‍යාස කරන්න අපේ රටේ ඉඳලා අනිත් ලෝකේ තියෙන හැම රටකටම ගහන්න පුළුවන් යුද්ධ කරන්න පුළුවන් පිහිටීමක් අපේ රටේ තියෙනවා අනිත් කාරණාව තමයි මිනිස්සු ගොඩක් බයිනවා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඇයි පොම්පියෝට ලංකාවට එන්න කියලා ආරාධනා කරේ කියලා අසල්වැසි රටට ලෝකේ බලවත්ම රාජ්‍යයෙන් පිරිසක් ආවම අපේ රටටත් එන්න කියලා ආරාධනා කරන එක රාජතාන්ත්‍රික සිරිතක් ඉතින් අපිට කොයිම වෙලාවකවත් බෑ ලෝකේ තියෙන බලවත්ම රාජ්‍යයන් එක්ක තරහ වෙලා ලෝකේ තියෙන බලවත්ම රටවල් එක්ක තරහ වෙලා ඉස්සරහට අපේ රට පවත්වාගෙන යන්න. ඉතින් ඒක නිසා උපකල්පනය කරලා බලන්න රනිල්ලා ඒ කාලේ ඇමරිකාවෙන් ඩොලර් මිලියන ගණන් වලින් ණය අරන් තිනවා. මේ හේතුන් උඩ අපිට ඒ මිනිසුන්ව ප්‍රතික්ෂේප කරන්නවත් තරහ කරගන්නවත් බෑ. ඒත් එක්කම තමයි අවුරුදු 198කට හම්බන්තොට වරාය චීන රිලීල් දෙලිවරයි. ඒ වගේම තෙල් ටැංකි ටික අපේ රටේ තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට ලීලා දෙලිවරයි. මේ හේතුන් උඩ අපි මේ මිනිසුත් එක්ක තරහ වුණොත් ඒ රාජ්‍යයන් වලත් එක්ක තරහ වුණොත් අපිට වෙන්නේ අපේ රටත් නැති කරගන්න. ඉතින් ඒක නිසා බුද්ධිමත් පාලකෙක් බුද්ධිමත් නායකයෙක් අපේ රටේ ඉන්නකොට මේ වගේ තීරණ ගැනීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක තේරුම් ගැනීම ඔබ සතු දෙයක්. ඒකයි ඇත්ත කතාව. ඒත් එක්කම සමහරු Facebook එකේ විවිධ විදියට මතපල කරන්න විවිධ විදියේ අදහස් පළ කරන්න පටන් අරන් තිනවා. මිනිසුන් රටේ මිනිසුන් බොරුවට බය කරන්න පටන් අරගෙන තිනවා. අපි කැමති මිනිස්සු අපේ පක්ෂය. රටට මොනවා කළත් අපට කමක් නැත. මොහොමඩ්ගේ කඩේ වර්ජනය කළ කළු සිංහලයෝ නොලිමිට් යන සිංහලයන්ට බනින යක්කු බලව් දැන් නැත. මොහොමඩ්ගේ රට අල්ලන සැලැස්මේ රචනා මුහුණු පොතේ ලියන්නට මහසෝන් බලකායද දැන් නැත. සිංහලේ අය ඇඳපු ටී-ෂර්ට් වාහනේ ගහපු ස්ටිකර් දැන් දකින්නට නැත. මොහොදු මහ විහාරයේ පිරිම පෙරලලා දමන ඉරාජ්ගේ වීඩියෝ දැන් නැත. හම්බන්තොට වරාය නැවත පවරා ගන්නා විරෝධතා දැන් මහා පොළවේ නැත. ආබාධිත රණවීරුවන් ටිකක් පාරේ හිටියත් අපිට අද කම් නැත. පාස්කු ප්‍රහාරයේ දින ගණන සහිත පින්තූර මූණු පොතේ නිතර ෂෙයා වන්නේ ද නැත. Google, Gmail, Coca-Cola රටෙන් ඉවත් කරන විදේශ කුමන්ත්‍රණ පරදින මාරාන්තික උපවාස කරවෝද දැන් නැත. MCC ගිවිසුමෙන් රට බෙදෙන චිත්‍රය අඳින්නට කෙනෙක් නැත. ඇමරිකා හමුදා රට අල්ලා ගන්නා අයුරු කියා වේදිකාවේ හඬා වැළපෙන්නට දේශපාලකයෝද දැන් නැත. මහා බැංකු බැඳුම් කරේ හොයන්නට සැදූ කප්පරක් පෝස්ට් රුපියල් 5000 පේජ් වල දැන් යන්නේ නැත. බදුර්දීන් හිස්බුල්ලා බැඳුම් කරේ වරදකරුවෝ දඩුවන් ලබන දින මේ නැතය. නැගෙනහිර ඉඩම් අඟලකවත් මුස්ලිම්වරු දැන් අල්ලන්නේද නැත. දැන් අත්සන් කරන MCC රටට ඉහිත කරය. චීනය ලෝකයේ අනෙක් සීලු රටවල් රවටා ශ්‍රී ලංකාවට පමණක් මනුෂ්‍යත්වයේ උදව් කරනු ඇත. අපි පව් කොළ හෝ රතු එකෙක් කියා ඔබේ හිත සනසාගත්තට මට කම් නැත. ඔබට මට තව ලොකු කාලයක් නොමැති බව පමණක් මතකයේ තියාගන්න. ජය. ඉතින් මේ වගේ දේවල් වලට බය වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන්ගේ හිත්වලට එන තේරුමක් නැති වචන විතරයි ඒවා.
හැටනම ලක්ෂයක් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්දියාව චීනය ඇමරිකාව මේ රටවල් තුනම එක්කව වෙලා ලංකාවත් එක්ක කරන මේ දේවල් වලින් සමහරක් විට සීතල යුද්ධයක් පවා ඇති වෙන්න පුළුවන් කවුරු කොහම මොන රටින් අපේ රටට ආවත් ගියත් තැලෙන්නේ අපේ රට අපේ මිනිස්සු අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා බැරි වෙලාවකවත් MCC එකට අත්සන් කරොත් රටට අසාධාරණයක් වෙන විදියට මේ රජය වැඩ කළොත් ඒගොල්ලන්ට එකන් ආවා වගේම ගෙදර යවන්නත් අපේ රටේ මිනිස්සු ලෑස්ති ගිහලා නම් ඔයාලා හැමෝටම ජය වේවා තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න